ආයුබෝවන් හැමෝටම සහන ස්කූල් YouTube channel ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් මේලා ඩ්‍රයිවිං කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඩ්‍රයිවිං කරන්න ආධුනිකයෙක් වෙන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න කොහොමද ඔටෝ වාහනයක් ඩ්‍රයිවිං කරන්න කියලා. ඊට ප්‍රථම අපේ රියදුරු පාසල සම්බන්ධ වෙනවා නම් මූලික ගේම රුපියල් 1000ක් පමණයි. ඉතිරි ඔයාලා ටික ටික දුවන්න පුළුවන්. ඒ වගේම රියදුරු පුහුණුව සම්බන්ධව වැදගත් තොරතුරු, ඒ වගේම වාහන පැදීම සම්බන්ධව වැදගත් තොරතුරු රාශියක් තියෙනවා අපේ YouTube channel එකේ. ඒ YouTube channel එක නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කර සිටිනවා. ඉතින් දැන් මේ මං ඉන්නේ සුසුකි එවරි වෑන් රථයක, මේ ඔටෝ විහිකල් එකක්. ඉතින් මෙහි තියෙන අංගුපාංග භාවිතා කරලා කොහොමද නිවරදි ඔටෝ වාහනය ඩ්‍රයිවිං කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. බලන්න මෙතන පැඩල් දෙකක් තියෙනවා. මේක බ්‍රේක් එක, මේක ඇක්සලරේටර්. මේ දකුණු කකුල විතරයි තමා පාවිච්චි කරන්නේ මේ බ්‍රේක් එකටත් ඇක්සලරේටරටත්. වම් කකුල භාවිතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා ජියල් ලිවරය. මේ තියෙනවා මේ ජියල් ලිවරේ ක්‍රියාත්මක වන්නේ සාමාන්‍යයෙන් මේ බ්‍රේක් එක ක්‍රියාත්මක කරාම පමණයි. බ්‍රේක් එක ක්‍රියාත්මක නොකොට මේ ජියල් ලිවරේ ක්‍රියාත්මක කරන්න අපහසුයි. ඉතින් සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ ආකාරයෙන් මේ ජියල් ලිවරේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. P කියන්නේ පාකින්, R කියන්නේ රිවර්ස්, N කියන්නේ නියුට්‍රල්, D කියන්නේ ඩ්‍රයිවින්. ඒ වගේම අපි යද්දී, ඒ කියන්නේ වාහනයක් ඩ්‍රයිවින් කරනකොට අපි මේක භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍ය වාහන නතර කරාට පස්සේ තමයි මේ අවස්ථාවන් අපි භාවිතා කරන්නේ. ඒ වගේම ඔයාලට දැනගන්න පුළුවන් සාමාන්‍ය වල වාහන පදින්න හොඳට පුළුවන් වුණාට පසුව සාමාන්‍යයෙන් අපිට එක එක් වාහනයේදී සාමාන්‍ය වාහනය ඩ්‍රයිවින් කිරීමේදී අපිට පුළුවන් මේ ඔටෝ GL ලෙවරේ විවිධ අවස්ථාවන් තියෙනවා. ඒවා භාවිතා කරන්න පුළුවන්. සමහර ඒවා වගේ L1, L2, සමහර B අවස්ථාවන් මේ ආකාරයෙන් ඔයාලට දක්වන්න පුළුවන්. මේ වගේ අවස්ථාවන් අපිට වාහනේ ඩ්‍රයිවිං කිරීමේදී අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා දැන් ඔයාලට මම පැහැදිලි කරා. දැන් මෙතන තියෙනවා බලන්න සිග්නල් දාන ලිවර් එක. මේක ලෙෆ්ට් සයිඩ් එකටත්, මෙතන අපි ස්ටොප් එකක්, මෙතන රයිට් සයිඩ් එකටත් අපිට සිග්නල් එක යොමු කරන්න පුළුවන්. ඒ වගේම හෑම් බ්‍රේක් එක තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. හෑම් බ්‍රේක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක කළා. ක්‍රිය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපු අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. දැන් මට පැහැදිලි ඇති මෙහි තියෙන අංග උපාංග ටික. ඒ වගේම අපි මේ රියදුර අසුනට පැමිණ විට සාමාන්‍යයෙන් අපිට මේ පහසු ආකාරයෙන් බ්‍රේක් එකත්, ඒ වගේම ඇක්සලරේටරය සාමාන්‍යයෙන් මම පහසු විහාර භාෂාවක යොදා ගන්නවා ඇක්සලරේටර් ගෑස් එක කියලා. ඉතින් මේවා හැසිරීමට පහසු ආකාරයෙන් තමයි අපි මේ සීට් එකත්, ඒ වගේම මේ ස්ටින් විල් එක නිවරදුව හැසිරීමට හැකි වන අයුරින් අපි සකසාගත යුතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට සකසා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්, මෙන්න මේ ආකාරයෙන් අපිට සකසා ගන්න පුළුවන්. මේ පාදිකයන් එහෙම නිවරදුව අපිට මේ පැඩල් තුලට යොමු කිරීමට පහසු ආකාරයෙන් සකසා ගත යුතුයි. ඒ වගේම සීට් බෙල්ට් එක අපිට මෙන්න මේ ආකාරයෙන් අපිට යූස් කරන්න පුළුවන්. හරි. දැන් අපි ඔටෝ වාහනේ ස්ටාර්ට් කරන්න ඕනේ. දැන් නම් තියෙන්නේ ස්ටාර්ට් කරලා සාමාන්‍ය වාහනයක් ස්ටාර්ට් කරනවා නම් දැන් මේ වාහනට අනුව අපිට මේ මෙතන තියෙනවා කී එක අපි ඉස්සරහට මෙහෙම පොඩ්ඩක් ක්‍රියාත්මක කරාම වාහනේ පණ ගැන්වෙනවා. එහෙම නැත්නම් වාහනේ ස්ටාර්ට් වෙනවා. ඉතින් ස්ටාර්ට් වුණාට පස්සෙ අපි ඉදිරියට යෑම සඳහා මේ ජියලී අවස්ථාවන් ටික මම ඔයාලට පැහැදිලි කරා මුලින්. මේ ජියලීවරේ D එකට යොමු කරන්න ඕනේ. ඉතින් මේ ජියලීවරේ ඕපන් වෙන්නේ ඒ අනිවාර්යයෙන්ම බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ බ්‍රේක් එක ක්‍රියාත්මක කළා මෙන්න මේ ආකාරයෙන්. මේ බටන් එක ප්‍රෙස් කළා අපිට D අවස්ථාවට මේ ආකාරයෙන් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? දකුණු පස කණ්ණාඩිය බලන්න ඕනේ. කණ්ණාඩිය බලලා පිටිපස්සෙන් බාධකයක් නොමැති නම් අපිට පුළුවන් ඉන්නේ හෑම් බ්‍රේක් එක මෙන්න මේ ආකාරයෙන් රිලීස් කළා. හරි. ඊට පස්සේ නැවත අපි මේ ආකාරයෙන් සිග්නල් එක යොමු කරලා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් පාරය වහන්න ගන්න. මෙහිදී ඔයාලා දැනගත යුතු දෙයක් තමයි සාමාන්‍යයෙන් බ්‍රේක් පැඩලින් කකුල ගන්නවත් එක පොඩි ස්පීඩ් එකක් එනවා. ඒ ස්පීඩින් එක පාට ගන්න පුළුවන්. සමහර වාහනවල බ්‍රේක් පැඩලකින් වාහනේ ඉදිරියට ගැනීම අපහසුයි. මොකද බ්‍රේක් පැඩලින් කකුල ගත්තら වාහනේ යන්නේ නැහැ. ඒත් ගොඩක් වාහනවල බ්‍රේක් පැඩලකින් කකුල රිලීස් කරාම සාමාන්‍යයෙන් පාරට වාහනයක් එනවා. ඒ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 5ක වගේ වේගකින් තමයි වාහනේ එන්නේ. ඒ ස්පීඩින් අපිට පාරට ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් පාරට වාහනේ ගත්තර පසුව අපි නැවත ඉස්සරහට යෑම සඳහා මෙන්න මෙහෙම ගෑස් එක ලබා දිය යුතු මෙන්න මේ ආකාරයෙන්. සෑම අවස්ථාවකදී අපි මෙහෙම ඩ්‍රයිවිං කිරීමේදී මේ ස්ටින් වීල් එක හැසිරිය යුත්තේ සාමාන්‍යයෙන් පහසු ආකාරයෙන්. සාමාන්‍යයෙන් ඔරලෝසුවේ 9:3 එහෙම නැත්නම් 10:10 මෙන්න මේ ආකාරයට. කියන්නේ මේ ආකාරයටත් මෙන්න මේ ආකාරයටත් දැම්මම ස්ටින් වීල් එක හතුරවන්නේ
නමේ 15 ආකාරයට. ඉතින් මේ ඩ්‍රයිවිං කිරීමේදී ඔයාලා දැනගත යුතු තම දෙයක් තමයි නිතරම අපි මේ සයික් කන්නඩිය යූස් කරන්නේ. වම් පැත සයික් කන්නඩිය, දකුණු පැත සයික් කන්නඩිය. ඒ වගේම මේ මැද තියෙන රිවර්ව් එකක් භාවිත කරන්න පුළුවන් පිටිපස කොටස බැලීම සඳහා. දැන් ඔයාලට පැහැදිලි ඇති මම මුලින්ම ඉදිරියට ගමන් කරන්න ගෑස් එක උපයෝග කොටගෙන දැන් මම ගෑස් එකෙන් තමයි යන්නේ. එහෙම නැත්නම් ඇක්සලරේටරේ තමයි යූස් කරන්නේ. දැන් මේ ආකාරයෙන් අපි ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම ස්ටීන් වෙල් එකෙන් මොකද කරන්නේ? පදවලද වාහනේ දිශාව විනාශ කරනවා. එකෙන් අපි වාහනයක් විදිහට ඩ්‍රයිවිං කරනවා. ඒදී වමට හෝ දකුණට හරවන්නේ මේ ස්ටිල් එක භාවිත කරලා. ඉතින් අපි සෑහලුවෙන් තමයි මේවා හැසිරියොත්දී ලොකු වේට් එකක් දැම්ලා හැසිරුවන්නේ නැහැ. ඒ වගේම වම් කකුල යූස් කරන්නේත් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි ඉදිරියට යද්දී බාධකයක් එනවා කියන්නේ. අපිට ඉදිරියට යන්න බැරි බාධකයක් එනවනම් අපි මොකද කරන්න ඕනේ? මේ ගෑස් එක කකුල හිමින්තරේ බ්‍රේක් එකට මෙන්න මේ ආකාරයෙන් එන්න ඕනේ. ඊට පස්සේ බාධකේ ලඟෙන්න තමයි අපි බ්‍රේක් එක මේ ක්‍රියාත්මක කළ යුතු වන්නේ. සාමාන්‍යයෙන් ඒ අවස්ථාවට කියන ස්මූත් බ්‍රේක් අවස්ථාව කියලා. සාමාන්‍යයෙන් අපි සෙමිකල් බ්‍රේක් එක භාවිත කරන්නේ එක්වරම බාධයක් ආවට පසුව අපිට යන්න බෑ. ඉතින් අපි මොකද කරන්නේ? එක්වරම බ්‍රේක් එක මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම දැන් බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මට පැහැදිලි අදහසක් ලබා දීම සඳහා තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් අපි ඉදිරියට ගමන් කරන්න පුළුවන්. ඇක්සලරේටරේ පුළුවන් වේගය අඩු වැඩි කරන්න. මෙන්න මේ ආකාරයෙන්. ඒ වගේම අපි නිතරම කණ්ණාඩි බලන්න ඕනේ. ඒ වගේම බලනවා කියන්නේ කණ්ණාඩි දිහා බලාගෙන ඉන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් සෑම අවස්ථාවකම, ඒ කියන්නේ අපිට පාරේ තදබදයක් දැනුණු විට අනිවාර්යයෙන් අපි මේ කණ්ණාඩි දෙපළ තියෙන සයිඩ් මිරර් යූස් කරන්න ඕනේ. හරි. දැන් අපි මේ ආකාරයෙන් ඉදිරියට ගමන් කරනවා. ඉදිරියට ගමන් කරද්දී මේ පාරේ තියෙන ස්වභාවයට අනුව තමයි මේ ස්ටින් වෙල් එක හැසිරිය යුතු වන්නේ. අපි එහෙට මෙහෙට මෙම කප කප යන්නේ නැහැ. පාරේ තියෙන ස්වභාවයට අනුව තමයි අපි ස්ටින් වෙල් එක නියරදීව වමට හෝ දකුණට හැරවිය යුතු වන්නේ. ඒ වගේම බ්‍රේක් එක ගැන සඳහන් කළොත් එක්වරම එක්වර බ්‍රේක් එක යොදා ඒ වගේ නැවත ගෑස් එක යොදා එහෙම අපි ගමන් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඇක්සලරේටරේ ලබා දෙනවා නම් ඒකාකාරී වේගයක් තමයි අපි ලබා දිය යුතු වන්නේ. වේගය අඩු වැඩි කරන වේගයක් ලබා දෙන්නේ නැහැ. දැන් බලන්න ඉදිරියෙන් බාධකයක් එනවා. දැන් බාධකේ මෙන්න මේ ආකාරයේ මම මොකද කරන්නේ? මගේ වේගය වැඩි නිසා මම හිමින් සැරි මෙන්න මේකේ බ්‍රේක් එකෙන් මෙන්න මේ ආකාරයේ ස්මූත්ව වේගය අඩු කරනු ලබනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගියල් ඉවරේ P අවස්ථාවට මෙන්න මේ ආකාරයෙන් යොමු කරන්න පුළුවන්.